ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ සියලු පින්වතුන් වෙනුවෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටේ පූජා කොට ආරාධනා කළේ පින්වන්ත නන්දිනී රන්දෙනි මැතිණිය සමග උපාලි සෙනරත් මහතා විසින්. ඒ වගේම මල්වට්ටිය පූජා කරනු ලැබුවේ පින්වන්ත ගීතානි රන්දෙනි මැතිණිය විසින්. ධර්මදේශනාවේ දායකත්වයන් කුලියාපිටිය කබලෑව NA ධර්මපාල දම්පතීන්ගේ දූදරු පිරිස, හික්කඩුව තිරාණගම HW මදු සංජීවනී නන්දසේන මැතිණිය, පානදුර මහවිල කේතිලකා පෙරේරා මැතිණිය, ඇහැලියගොඩ බුලුගහපිටිය ඉසුරු උදාන සෙනරත් මහතා, ගිනිමැල්ල ගහ හොරගම්පිට NT හේමලතා මැතිණිය, හලාවත කුඩාවැව නීතිඥ පද්මකුමාර රන්දෙනි මහතා, ඉන්දුනි රන්දෙනි මෙනෙවිය ප්‍රධාන පවුලේ පිරිස, කුලියාපිටිය විශ්‍රාමලත් විදුහල්පති හරිශ්චන්ද්‍ර ශාන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දූදරු පිරිස සමග කෝට්ටේ බැද්දගාන පාර අනුර තිලකරත්න මහතා ඇතුළු පිරිස. සැදැවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං අමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පනතිපතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්තහ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු
සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද ධර්මදේශනාව සඳහා පින්වතුනි මම බොහොම වටින දහම් කාරණාවක් මේ දේශනාවට මාතෘකාව වශයෙන් තෝරගන්න කල්පනා කරගත්තා. අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සිද්ධ කෙරෙන බොහොම වටිනා කියන සූත්‍රයක් තියෙනවා මේ මජ්ඣිම නිකායේ පළමුවෙනි කොටසේ. මජ්ඣිම පඤ්ඤාසකේ චූලහත්ති පදෝපම සූත්‍රය කියලා. මෙනි මේ සූත්‍රය සම්පූර්ණ වශයෙන්ම සාකච්ඡා කරන්න අපට මේ හෝරාවක පමණ කාලයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් එක එක්තරා කොටසක් මං අද මේ දේශනාවට මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කරගත්තා. මම මේ ධර්ම කාරණාව විශේෂයෙන්ම දේශනා කරන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සුවිශේෂී කාරණාවක් මේ දේශනාවේ අන්තර්ගත වෙලා තියෙන නිසා. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා පින්වතුනි මේ ජානුසෝණී කියලා බ්‍රාහ්මණී. මේ ජානුසෝණී බ්‍රාහ්මණයා බොහෝම ධනවත් සිටුවරේ. මේ ජානුසෝණී බ්‍රාහ්මණයාට පින්වතුනි බොහෝ ධනිය තිබුණා. කොච්චර ධනිය තියෙනවද කියලා කියනවා නම් මේ බමුණ සමහර දවස්වල රිදියෙන් නිම කරපු අශ්වරථයක නැගලා, සුදු වෙළුඹුන් යොදපු රිදියෙන් නිම කරපු අශ්වරථයක නැගලා මේ වීදි සංචාරය යනවා. ඉතින් මේ බමුණා කිරිහි පැහැදීමක් තියෙන මිනිස්සු මේ බමුණ වටා එක්රොක් වෙනවා. ඒතර මේ මිනිස්සු වෙනුවෙන්
මේ බමුණ ගෙනියනවා මසුකහවණු. ඔවුන්ට ඒ මසුකහවණු විසි කරනවා. ඉතින් මෙහිම තමයි මේ බමුණගේ තියෙන ධනය පෙන්වන්නේ. ඉතින් දවසක් පින්වතුනි මේ බමුණ සුපුරුදු පරිදි ওই වගේ දැන් නගර චාරිකාවේ යනකොට මේ බමුණට මුණ ගැහෙනවා මේ පිලෝතික කියලා පිරිවැජියෙක්. පිලෝතික පිරිවැජිය පිළිබඳව යමක් කියනවා නම් පිලෝතික පිරිවැජිය කියන්නේ සර්ව සම්පූර්ණම භාග්‍යවතුන් වහන්සේ අදහමින් බුදුන් සරණ ගියපු ශ්‍රාවකේ. සර්ව සම්පූර්ණම ධර්ම රත්නිය අදහමින් දහම් සරණ ගියපු ශ්‍රාවකේ. සර්ව සම්පූර්ණම සංඝ රත්නිය අදහමින් සංඝ සරණ ගියපු ශ්‍රාවකේ. මොකද පින්වතුනි මේ සර්ව සම්පූර්ණම බුදුන් සරණ යනවා කියන්නේ. සර්ව සම්පූර්ණම බුදුන් සරණ යනවා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අංශු මාත්‍රයක්වත් සැක කරන්නේ නැතුව ඒ භාග්‍යවතුන් වහන්සේ පිළි අරගෙන බුදුන් සරණ ගියපු ශ්‍රාවකයාට. අන්නේ ශ්‍රාවකයාට විතරයි බුද්ධං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ වචනේ හරියට වැඩෙන්නේ සර්ව සම්පූර්ණම බුදුන් සරණ ගියපු ශ්‍රාවකයාට. මේ කාරණාව පින්වතුනි අති විශේෂ කාරණාවක්. ඒක විශේෂ වෙන්න හේතුව තමයි පින්වතුනි මේ බුදුන් සරණ යනවා කියන කාරණාව මේ ශාසනයේ මුල. යමෙකුගේ ශාසන ප්‍රතිපදාව පවතිනවා නම් පවතින්නේ මිනිමේ බුදුන් සරණ යනවා කියන වාක්‍ය මත. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ගුණ අහනකොට භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රාතිහාර්යම් පිළිබඳව අහනකොට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ මහා ප්‍රඥාව පිළිබඳව අහනකොට අපේ හදවත තුල අංශු මාත්‍රයක්වත් සැකයක් පහළ වෙන්නේ නැත්නම් අන්නේ කෙනා සැබෑම බුදුන් සරණ ගියපු ශ්‍රාවකේ. නමුත් අපේ සමාජයේ සමහර අයට ඔහොම සැක සංකා සිතුවිලි පහළ වෙනවා. මම නිකන් උදාහරණයක් කියන්න මෙහෙම. දෙමළ සමහර අය ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සමහර කාරණා හදි ඒව පිළිගන්නේ නෑ. උදාහරණයක් කියනවා නම් සමහර අය අහනවා ඉපදිච්ච ගමන් ළමයි ඇවිදිනවද? ඉපදිච්ච ගමන් ළමයි කතා කරනවද? මේවා කොහෙද තියෙන්නේ? මේවා මේ පසුකාලීනව පොත් ලියපු අය මේ අතිශයෝක්තියෙන් ශාස්ත්‍රුන් වහන්සේ වර්ණනා කරන ලියපු කතා හැටියට තමයි කියන්නේ. ඇත්තටම මේ ඒ අනුවණයන්ට එහෙම වැටහෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පින්වතුනි හරිහැටි නොදන්නා නිසා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් හරිහැටි අවබෝධ කරගත්තේ නැත්නම් සසරෙවත් එයාට පින්වතුනි කවදාවත් භාග්‍යවතුන් වහන්සේව කවුද කියලා හරියට වටහා ගන්න බෑ. සසරෙවත් බුදුගුණ අහලා ඒ බුද්ධානුස්සතිය පිළිබඳව වඩපු කෙනෙක් වෙන්න ඕන. නැත්තම් සැක කරනවා. උදාහරණයක් කියනවා නම් පිඟුතුනි හිතලා බලන්න අපේ භාග්‍යවතුන් වහන්සේ මේ සම්මා සම්බෝධියට පත් වුණේ මේ දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් ජීවිතයක් දෙකක් කරපු කැපකිරීමක් නිසාද? උන්වහන්සේ මේ තත්ත්වයට පත් වුණේ සසරේ පින්වතුනි සාරා සංඛේ කල්ප ලක්ෂයක් පුරපු මහා පාරමිතාවක ප්‍රතිඵලයක් නිසා. අපි පින්වතුන් මේ කාරණාව මෙහෙම හිතන්න. දැන් පින්වතුන් දන්නව නේද මේ ලෝකේ යම්කිසි කෙනෙකුට මනාපදයක් ලැබෙනවා නම්
ඒ මනාපදේ ලැබෙන්නේ සසර කරපු පිනක් නිසා කියලා අපි පිංගුතුන් පිළිගන්නවනේ. දැන් උදාහරණයක් කියනවා නම් අපි හිතමු ඔය මේ සමහර තරුණ අය ඉන්නවා යෞවන අවදියේදීම මේ ඇස් පෙනීම සම්බන්ධයෙන් දෝෂ ඇති වෙනවා. හරියට දුර පේන්නේ නේ. එතකොට උන් කරන්නේ මොකද? කණ්ණාඩි පාවිච්චි කරනවා. නමුත් පින්හුතුනි සමහර වැඩිහිටි උදවිය මම දැකලා තියෙනවා අවුරුදු 60-70 වෙලා පින්හුතුනි ඔවුන්ට ඉතාම හොඳින් අර තරුණ කාලේ කණ්ණාඩි දෙකක් දාලා බලන කෙනෙකුටත් වඩා ඉතාම හොඳින් පින්හුතුනි දුර පේනවා. අවුරුදු 60-70 වෙලා සමහර අය මුණ ගැහෙලා තියෙනවා. ඒතර කොහොමද පින්හුතුනි ඔ කොහොම වෙන්නේ? වෙන්නේ පින්හුතුනි ඔවුන්ට එහෙම ඇස් පේන්න තරම් සසරේ කරලා තියෙන මහා පුණ්‍ය කර්මයක් නිසා. මහා පුණ්‍ය කර්මයක් නිසා තමයි ඔවුන්ට එහෙම වෙන්නේ. හැබැයි අර පිරිසට තරුණ කාලයේ වෙලත් ඇස්පිනීම සම්බන්ධයෙන් දෝෂ ඇති වෙන්නේ ඇයි? පූර්ව ජාතිවල කරපු අකුසල කර්ම නිසා. දෙඟ සමහර පවුල්වල බලන්න. සමහරලාට මේ අම්මත් ලස්සනයි. තාත්තත් බොහෝම ලස්සනයි. හැබැයි දරුවෝ දුර්වර්ණයි. මේ විද්‍යාවෙන් නම් ඔවට කියන්නේ මේ දෙමව්පියන්ගේ ඥානවලින් තමයි දරුවෝ හැදින්නේ කියලා. එතකොට එහෙමනම් ඉතින් දෙමව්පියෝ දෙන්න ලස්සන වෙලා ඇයි දූ දරුවව ලස්සන වෙන්නේ? ඒ සමහර පවුල් මන් දැකලා තියෙනවා දෙමව්පියෝ දෙන්නත් ලස්සනයි, දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් දෙන්නෙක්ම බොහොම ලස්සනයි, එක්කෙනෙක්ව ලස්සනයි. මොකද හේතුව? ඒ ලස්සන වෙලා තියෙන අය පූර්ව ජාතියේ ලස්සන වෙන පුණ්‍ය කර්ම කරලා තියෙනවා. අවලස්සන වෙලා තියෙන අය පූර්ව ජාතිවල අවලස්සන වෙන අකුසල කර්ම කරලා තියෙනවා. දැන් අර මජ්ක්‍ධිම නිකායේ තියෙනවා චූලකම් විභංග සූත්‍රයේ කියලා සූත්‍රය. ওই සූත්‍රයේ සුබ කියලා මානවකෙක් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඇයි මේ සමහර අය දීර්ඝායුෂ්ක වෙලා උපදින්නේ? ස්වාමීනි සමහර අය අල්පායුෂ්කයිනේ, බොහොම අඩු වයසේ මැරෙනවනේ. සමහර අය ස්වාමීනි බොහොම නිරෝගීමත්, ස්වාමීනි සමහර අය රෝගී, සමහර අය ලස්සනේ, සමහර අය අවලස්සනේ. ස්වාමීනි මොකක්ද අහන මේකට හේතුව? භාග්‍යතුන් වහන්සේ මොකද කියන්නේ? කම්මස්සකා මානව. කර්මය තමයි මානවකේ හේතුව. කම්ම යෝනි, කම්ම බන්දෝ, කම්ම පටිසරණෝ, කම්මේ සත්‍යේ විභජති. කර්මය තමයි මේ හැම දෙයකටම හේතුව. එතකොට අපේ පින්වතුන් පිළිගන්නව නේද මේ සියල්ල මේ විදියට මේ වෙනස් වෙන්නේ කර්මයේ මත කියලා? එතකොට අපේ පින්වතුන් දන්නවද අපේ මහබෝසතාණන් වහන්සේ සසරේ කොච්චර පින් කරපු උත්මේද්ද කියලා? පින්වතුනි උන්වහන්සේගේ පුණ්‍ය කර්මය හඳුන්වන්නේ සතපුඤ්ඤ ලක්ෂණින් යුක්තයි කියලා. මොකද මේ සතපුඤ්ඤ ලක්ෂණේ කියන්නේ? මේ උදාහරණේ තේරුම් කරගන්න පින්වතුනි ටිකක් දුෂ්කරයි. මං ඒ නිසා මේ උදාහරණේ තේරුම් කරවන්න අපේ පින්වතුන්ට මම මේක කෙටියෙන් හදාගත් උදාහරණයක් මෙහෙම කියන්නම්. ඒ රටාවට තමයි මේ කියන ධර්මයේ උපමාව තේරුම් කරගන්න තියෙන්නේ. අපි හිතමු ඔන්න මිනිසු 10 දෙනෙක් ඉන්නවා. ඔය 10 දෙනාම එක්කෙනෙක් සාංගික දාන 100 බැගින් 10 දෙනාම සාංගික දාන 100 දෙනවා. තව කෙනෙක් ඉන්නවා අර 10 දෙනාම කරපු පුණ්‍ය කර්ම ටික එක ගොඩකට ගොඩ ගහලා ඒ ගොඩ වගේ 100 ගුණයක් ඔහු කරනවා. දැන් එතකොට මම මතක් කළා 10 දිනේ දෙනා 100 සාංගික දාන දෙනවා. ඒ 10 දිනාගේම පුණ්‍ය කර්ම ටික එක ගොඩකට ගොඩ ගැහුවොත් 100ව 10ක් 1000යි. ඒතර 11 වෙනි කෙනා අර 10 දිනාම කරපු ටික
සිය ගුණයක් කරනවා. එතකොට දාහසියෙන් වැඩි කරාම ලක්ෂයයි. එතකොට පින්වතුන් හිතලා බලන්න. ඔන්න ඔය උපමාව ඔය රටාව ටිකක් තේරුම් කරගන්න. ඔය රටාව තේරුම් කරගන්න. මේ උදාහරණේ කියන්නේ අනන්තේසු පන චක්කවාලේසු. මේ උදාහරණේ තියෙන්නේ දීඝනිකායේ එක්තරා සූත්‍රයේ කට්ට කතාවේ තමයි සංග්‍රහ වෙලා තිබෙන්නේ. මේක සඳහන් කරනවා මේ අනන්තේසු පන චක්කවාලේසු සබ්බේ සත්තා. අනන්ත සක්වලයන් වල ඉන්න සියලු සත්වයෝ. දැන් අනන්ත සක්වලවල් කිව්වට ඔක අපිට වැටහෙන එකක් නෙවෙයි. අනන්ත සක්වලවල් තමයි එක සක්වලක්වත් අපිට වැටහෙන්නේ නෑනේ. දැන් එක සක්වලක තියෙනවා ලෝක 31ක්. මනුෂ්‍ය ලෝකයයි දිවි ලෝක 6යි රූපතල 16යි අරූපතල 4යි දුගති භූමි 4යි කියලා ලෝක 31ක් තියෙනවා. ඔකට කියනවා එක සක්වල. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රයේ පතුරවන භාග්‍යතුන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වලකට. කෝටි ලක්ෂයක් සක්වල කියන්නේ අර සක්වල වගේම කෝටි ලක්ෂය. කෝටි ලක්ෂයක් කිව්වට ඉතින් ඒ ගණ අපිට එච්චර අවබෝධ කරගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. මං ඔය ඉලක්කම අපේ ඉලක්කම් වලින් කියලා දෙන්නම්. කෝටියට තියෙන බිංදු 7ක්, ලක්ෂයට තියෙන බිංදු 5ක්. බිංදු 7යි බිංදු 5යි එකතු කරාම බිංදු 12යි. අංක 1 ලියලා බිංදු 12ක් ලියන ඉලක්කමට අපේ විවහාරයෙන් අපි කියන්නේ කීයද? ට්‍රිලියන 1යි. අපේ ව්‍යවහාරෙන් අපි කියනවා අංක 1 කියලා බිංදු 12ක් ලියන ඉලක්කමට ට්‍රිලියන 1යි. භාග්‍යවතුන් වහන්සේ අනපතුරවනම ඔන්න ඔය ට්‍රිලියන 1ක් කියන සක්වල ප්‍රදේශයකට. නමුත් දවසක් ආනන්ද හැමතුර ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ විශ්වයේ සක්වලවල් කොච්චර තියෙනවද? භාග්‍යවතුන් වහන්සේ කියනවා ආනන්ද මේ කෝටි ලක්ෂයක් කියන මේ සක්වල පෙට්ටියක් කියලා හිතන්න. ආනන්ද ඔකට පුරවන්න අබෑට ඔය පෙට්ටිය අරගෙන යන්න දකුණු දිශාවට විශ්වයේ යද්දි ඉදිරියට හමු වෙන එක සක්වලකට එක අබෑටේ ගානේ දාන්න. ආනන්ද යමෙක් ඔය පෙට්ටිය අරගෙන විශ්වයේ දකුණු දිශාවට ගියොත් අර ගෙනියන අබ පෙට්ටියේ තියෙන අබෑටට කිවර වෙයි. හැබැයි දකුණු දිශාවට තියෙන සක්වලවල් ගණිවර වෙන්නේ හතර දිශාවට මොහොමයි. උතර හිතලා බලන්නකෝ විශ්වයේ කොච්චර සක්වලවල් තියෙනවද? ඒ තරම් විශ්ව ප්‍රදේශයක මේ උදාහරණේ කියන්නේ කොහොමද? අනන්ත සක්වලවල්. එතකොට අනන්ත සක්වලවල් කිව්වම ප්‍රමාණයක් නේ, කෙලවරක් නේ. අන්නේ අනන්ත සක්වලවල් වල තියෙන ඉන්න අනන්ත සත්‍යෝ. අනන්ත සත්‍යෝ කොහොම තේරුම් කරගන්නද? මේ අපි ඉන්න පොළවේ කූඹි කොච්චර ඉන්නවද කියලා අපි දන්නවද? මහමෝදේ මාළු කොච්චර ඉන්නවද කියලා අපිට කියන්න පුළුවන්ද? පිංගුතුනි ඔය වගේ ගත්තම මේ සක්වලවල්ලල කොච්චර සත්‍යෝ ඉන්නවද? මේ උදාහරණේ කියන්නේ මේ හැම සත්වයකම යම් ජීවිතයක මේ හැම සත්වයකම මොනවා හරි පුණ්‍ය කර්මයක් සියවර බැගින් කළොත් ඒ සියවර සියවර බැගින් කරපු පුණ්‍ය කර්ම ටික එක ගොඩකට ගොඩ ගැහුවොත් ඒ ගොඩ වගේ අපේ මහබෝසතාන් වහන්සේ සිය ගුණයක් සසරේ හැම පුණ්‍ය කර්මයක්ම කරලා තියෙනවා. හැම පුණ්‍ය කර්මයක්ම. ඒ ගොඩ වගේ කියලා කියන්නේ පිඟුතුනි හිතන්නකො මේ අනන්ත සත්‍යෝ කියලා කිව්වම කොච්චර සත්‍ය ප්‍රමාණයක්ද? ඒ හැම සත්වයකම
යමෙක් යම් පුණ්‍ය කර්මයක් සියවර සියවර බැගින් කළොත් අර හරියට අර අනන්ත සත්‍යෝ කියන එක උපමාවට ගන්න අර මම උදාහරණයකට ගත්ත 10 දිනා වගේ. ඒතර ඕම් කරපු සියවර සියවර පුණ්‍ය කර්මී හිතන්න අර එක්කෙනෙක් සාංගික දාන 100ක් දුන්නා වගේ. ඒතර අපේ මහබෝසතන් වහන්සේ කොච්චර කරාද කියලා කියන්නේ අර 10 දිනාම කරපු ටික එක කොටකට කොට ගහලා 1000යි ඒ 1000 තව කෙනෙක් 100 ගුණයක් කරා වගේ මේ අනන්ත සත්‍යෝම කරපු පුණ්‍ය කර්ම ටික එක කොටකට කොට ගහලා ඒ ගොඩ වගේ 100 ගුණයක් අපේ මහබෝසතන් වහන්සේ සංසාරේ පින් කරලා තියෙනවා. හිතලා බලන්නකෝ පින්වතුනි. උන්වහන්සේ සංසාරේ ඇස් ලැබෙන පුණ්‍ය කර්ම කොච්චර කරලා ඇද්ද? උන්වහන්සේ කොච්චර ආලෝක පූජා කරලා ඇද්ද? උන්වහන්සේ සංසාරේ කාය බලය ලැබෙන පුණ්‍ය කර්ම කොච්චර දීලා ඇද්ද? උන්වහන්සේ ශරීර වර්ණ ලැබෙන පුණ්‍ය කර්ම කොච්චර කරලා ඇද්ද? උන්වහන්සේ ප්‍රඥාව ලබන පුණ්‍ය කර්ම කොච්චර කරලා ඇද්ද? ඊතරම් මහ පිං කරපු උත්තමේකට චතුරංග සමන්නාගත අඳුරකදී පේන ඇහැක් ලබන්න බැරිද? අපේ භාග්‍යතුන් වහන්සේගේ මේ අපට පේනෝ වගේ සාමාන්‍ය ඇස කොච්චර දුරට යනකම් පේනවද? උදාහරණයක් කියලා තියෙන්නේ අඳුරු රාත්‍රියක අමාවක දවසක වැහි වලාකුළු වලින් අහස බර වෙච්ච වෙලාවක මහගණ වනයක් මැද්දේ තලගොඩක් ගොඩ ගහලා තියෙනවා. දැන් මේ තලගොඩ ගොඩ ගහලා තියෙන කොහෙද? මහගණ වනයක් මැද්දේ. ඒ තලගොඩ ගොඩ ගහලා තියෙන මහගණේ වනයේ තියෙන ඒ වෙලාව මොන වෙලාවේද? අහස වැහි වලාකුළු වලින් බර වෙලා ඒ දවස අඳුරු රාත්‍රියක්. ඒ විතරක් නෙවෙයි, ඒ අඳුරු රාත්‍රිය අමාවක දවසක්. ඔය තලගොඩ ළඟ ඉඳලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නව යොදුනක් දුරයි. ඒ කියන්නේ සැතපුම් 10ක් දුරයි. අර තලගොඩ දිහා බලාගෙන. උන කවුරු හරි කෙනෙක් ඔය තලගොඩ ළඟ ඉඳලා එක තල ඇටියක් අරගෙන යම් සලකුණක් දාලා අර තලගොඩට විසි කරනවා. දැන් මේ මිනිස්සයා තලඇටිය අරගෙන සලකුණ දාලා තලගොඩට විසි කරා කියලා භාග්‍යවතුන් වහන්සේ යොදුනක් දුර ඉඳන් තමයි බලන් ඉන්නේ. හැබැයි මේ අඩුම තරමේ තලගොඩවත් පේන තැනක්ද මේ තැන? නේ, තලගොඩවත් තියා තමන්වත් තමන්ට පේන්නේ නේ. නමුත් පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේට ඒ සැතපුම් 10ක් දුර ඉඳගෙන අර තලගොඩ දිහා බලනකොට ඒ තලගොඩ පේනවා. ඒ පේනක විතරක් නෙවෙයි, ඒ පුරුෂයා තලගොඩෙන් තලඇටයක් අරගෙන සලකුණ කරලා අබ්දාපු තලඇටෙත් පේනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ යොදුන දොර ඉඳලා ඇවිල්ලා අර තලගොඩෙන් මෙන්න මෙයි සලකුණු කරලා දාපු තලඇටේ කියලා අරගෙන පෙන්නනවලු. එහෙම ඇසක් තියෙන්නේ. කල්පනා කරලා බලන්න, එතරම් මහ පිං කරපු උත්තමේකට ඒ වගේ ඇස පහළ වෙන්න බැරිද? ඒ තරම් මහ පිං කරපු උත්තමයෙකුට නාරායන සංඝාත බලය වගේ ශරීර බලයක් ලැබෙන්න බැරිද? ඒ තරම් මහ පිං කරපු උත්තමයෙකුට දියමන්තියක් වගේ වජ්‍ර සංඝාත කයක් ලැබෙන්න බැරිද? පිංගතුනි, භාග්‍යතුන් වහන්සේ සසරි කරපොය පුණ්‍ය කර්ම ක්‍රමයවත් හරියට අවබෝධ කරගත්තනම් අපි කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ මේ කිසිම කාරණාවක් පිළිබඳ සැක කරන්නේ නෑ. ඔක නොදන්න අය තමයි භාග්‍යතුන් වහන්සේව සැක කරන්නේ. ඉපදුණු ගමන් ඇවිදින්න පුළුවන්ද? ඉපදිච්ච ගමන් කතා කරන්න පුළුවන්ද? ඉතින් ඔහොම පින් කරපු සත්‍යයක් මේ අන්තරකල්පේ තව පහළ වෙලා නෑ. ඒ නිසායි අනික් කාටවත් බැරි ඕක කරන්න. ඉතින් ඒ නිසා පින්වතුනි, භාග්‍යතුන් වහන්සේව අන්සු මාත්‍රයකින්වත් සැක කරන්න එපා. මොකද යමක් තේරෙන්නේ නැත්නම් හිතන්න මේක තේරුම් කරගන්න තරම් මගේ බුද්ධානුස්සතිය වැඩිලා නෑ, මගේ ඥාණය තාම වැඩිලා නෑ. ඒකයකට හේතුව. දැන් පිලෝතික පිරිවැජ්ජය කියන්නේ කවුද? අන්න ඒ මට්ටමට බුදුහාමුදුරු පිළිගන්න කෙනෙක්. අන්සු මාත්‍රයකවත් භාග්‍යතුන් වහන්සේ සැක කරන්නේ නෑ. ජානුසෝනි බ්‍රාහ්මණයට මේ පිලෝතික පිරිවැජ්‍ය මුණ ගැහුණා. මුණ ගැහුණම අහනවා, කොහෙද මේ ගිහින් ඉන්නේ?
කියනවා බ්‍රාහ්මණතුමනි මම භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා ඉනගම. ඉතින් ජානසුනි බ්‍රාහ්මණ යහනවා ওই ශ්‍රමණ බබත් ගෞතමෙන් වහන්සේගේ මේ නුවණ ප්‍රමාණය කොයි වගේද? ඒ කියන්නේ මේ කොච්චර දැනුමක් තියෙනවද කියලා අහනවා. එතකොට පිළෝතක පිරිවැජ්ජය කියනවා ස්වාමී බ්‍රාහ්මණතුමනි ඔබතුමා හරි පුදුම ප්‍රශ්නයක්නේ මගෙන් අහන්නේ. උන්වහන්සේගේ නුවණ ප්‍රමාණය ගැන කියන්න මම කවුද? මම නෙවෙයි නුවණ පිළිබඳ දන්නා කෙනෙකුටවත් උන්වහන්සේගේ නුවණ ගැන කියන්න බෑ. ඉතින් ඕක අහපු ජානසුනි බ්‍රාහ්මණය කියනවා බ්‍රාහ්මණතුමනි මේ පිළෝතික පිරිවැජිය නුඹේ ශ්‍රමණ බවත් ගෞතමෙන් වහන්සේව මේ අති විශේෂයෙන් වර්ණනා කරනමනි. නුඹ ඔය තරම් වර්ණනා කරන්නේ ඔය තරම් ප්‍රශංසා කරන්නේ ඒ ශ්‍රමණ බවත් ගෞතමෙන් වහන්සේ පිළිබඳ මොන වගේ කාරණාවක් දැකලාද කියලා අහනවා. දැන් අපි සමහර මිනිස්සු වර්ණනා කරන මේ මිනිසෙක මොන හරි ගුණයක් දකින නිසානේ අපි. එනිසා අහනවා මොන වගේ කාරණාවක් දැකලාද ওই විදිහට වර්ණනා කරන්නේ කියලා අහනවා. එතකොට පිළෝතික පිරිවැජ්ජා කියන මෙනි මෙහිම උදාහරණයක්. බ්‍රාහ්මණතුමනි ඇත්තු පිළිබඳව දන්නා කෙනෙක් ඇතුම් පිළිබඳ ආචාර්යවරේ කැලේකට යනවා. ඒ කැලේට ගියාම මේ ආචාර්යවරයා දකිනව විශාල ඇත් පාසටහන. ඒ පාසටහන දැකලා ඔහු නිගමනයකට එනවා මේ ඇත් කැලේ අති විශාල ඇතෙක් ඉන්නවා. අන්නේ වගේ බ්‍රාහ්මණතුමනි මමත් පිය සටහන් හතරකින් භාග්‍යවතුන් වහන්සේව අවබෝධ කරගෙන භාග්‍යතුන් වහන්සේ පිළිබඳ පැහැදිලා ඉන්නේ. මොකද ඒ පිය සටහන් හතර බ්‍රාහ්මණතුමනි මේ ශාසනයේ සමහර වෙලාවට මම දකිනවා ඔය සමහර ශාස්ත්‍රීය පඬිවරු වාද කරන බොහොම දක්ෂයි. ඒ ශාස්ත්‍රීය පඬිවරු දවසක් බුදුරජාන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා බලන්නේ භාග්‍යතුන් වහන්සේ වාදීන් පරද්දවන්නේ. දැන් ඔය ඒ කාලේ සමහර එහෙම වාද කරන ඉඳලා තියෙනවා. ඕන් බුදුහාමුදුරන්ගේ ළඟට යනකොට යන්නේ නිකන් නෙවෙයි. ප්‍රශ්න හදාගෙන ඒ ප්‍රශ්න වලට දෙන්න ඕන උත්තරත් හදාගෙන. දැන් ඒක ක්‍රමයේ තමයි ඔන්න භාග්‍යතුන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. ඊළඟට දැන් අපි හිතමු මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ එක්ක ඔව් එක්ක නැහැ කියලා. අපි හිතමු බැරලාවක්වත් උත්තරේ දුනොත් ඔව් කියලා. ඊළඟට ඔව් කියූපයකට විරුද්ධ වෙන ප්‍රශ්නයක් අහනවා. දැන් මෙයාලා එක හදන් තියෙන්නේ. ඒ ප්‍රශ්නේ අහුවෙන් පස්සේදී ඊළඟට අපි හිතමු ඒකට උත්තරේ භාග්‍යතුන් වහන්සේ නැහැ කිව්වා කියලා. ඒතර දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ නැහැ කිව්වොත් අර කලින් දීපු ප්‍රශ්නෙට උත්තරේ ඔව් කියූප එක ගැලපෙන්නේ නැහැ. අන්න ඒකෙන් තමයි පරද්දන්නේ ස්වාමිනේ ඔබ වහන්සේ කලින් ඔව් කියලා ඒ අහනවා දැන් නැහැ කියන්නේ අන්න ඔහොම තමයි පරද්දන්නේ. කලින් කිව්වේ මෙහෙමයි දැන් කියන්නේ මෙහෙමයි කියලා අර දෙපැත්තේ යන කතාවක් කිව්වා කියලා පරද්දවනවා. දැන් ඔහොම තමයි මේ අය ප්‍රශ්න හදාගෙන යන්නේ. ඔයික බ්‍රාහ්මණයෙක් ඉඳලා තියෙනවා පින්වතුනි පොළොව යට කාමරයක් හදාගෙන මාස හතරක් කල්පනා කරලා බුදුරජාන් වහන්සේගෙන් අහන උන ප්‍රශ්න ටික. හැබැයි එහෙම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහන පළවෙනි ප්‍රශ්නට දීපු උත්තරයෙන් බ්‍රාහ්මණේ ඉතුරු ප්‍රශ්න ටික අහන්න නැතුව නිහඬුණාලු. මොකද පළවෙනි උත්තරේම අර ඔක්කොටම ප්‍රශ්න වලට උත්තර ටික ඇවිල්ලා. ඒක උන් හිතන්නේ නැති උත්තර තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබෙන්නේ. දැන් ਉਹ හිතන් යන්නේ මෙහෙම උත්තර දුන්නොත් මෙහෙම අහනවා මෙහෙම උත්තර දුන්නොත් මෙහෙම අහනවනේ. ඌන් දැන් අර හිතාගෙන යන ප්‍රශ්න ටිකට අහන්න බැරි ඊළඟට භාග්‍යතුන් හසේ දෙන්නේ උත්තරේ ඌන් හිතාගෙන ආපු උත්තරයක් නෙවෙයි. ඉතින් ඔය සමහර එක මේ දැන් ඔය සත්‍යක බුදුරජාන් වහන්සේ ළඟට යන්නේ කොහොමද? මම නුඹලා කවදාවත් දැකලා නැහැ නේද ශ්‍රමණ බවත් ගෞතමයන්ට දාඩිය දානවා? එන්න මාත් එක්කද ශ්‍රමණ බවත් ගෞතමයන්ට දාඩිය දානවා බලන්න. එහෙම කියලා දැන් තමන්ගේ පිරිවරත් එක්ක ගිහිල්ලා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි මේ සත්‍චක බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න කලින්
අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණා. අස්සජී මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා ඔබ වහන්සේලාව හික්මුවන්නේ මොනවා කියලාද කියලා. එතකොට කියනවා, රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි කියලා තමයි අපේ ශාස්ත්‍රවරයානෝ අපිව හික්මුවන්නේ කියලා කිව්වා. ඉතින් දැන් බුදුහාමුදුරන්ගේ ගිහින් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් හික්මුවන්නේ මොනවා කියලා දහනවා. හැබැයි සත්‍යකගේ කපටිකම කියන්නේ සත්‍යක හේතුවේ දැන් බුදුහාමුදුර මේ වෙලාවේ වෙන මොකක් හරි කියයි කියලා. එතකොට පිරිසිදසරහයිත් කියන්නේ හිටියේ, ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ නම් කියන්නේ ඔබ වහන්සේ හික්මන්නේ මෙහෙම කියලා. නමුත් ඉතින් ඔබ වහන්සේ කියන්නේ මෙහෙමයි කියන්නේ කියලා. ඒක තමයි පරද්දන්න හැදුවේ. නමුත් භාග්‍යතුන් වහන්සේ වෙල කිව්වා, මම ශ්‍රාවකයන් විහික්මන්නේ රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි කියලා තමයි කෝ හික්මන්නේ. ඊළඟට සත්‍යක අහනවා, ස්වාමීනි රූපය අනාත්ම වෙන්නේ කොහොමද? ස්වාමීනි මගේ රූපය මගේනේ. මගේ ඇඟ මගේ, මගේ අතපය හතර මගේ, මේ මූණ මගේ. ඔබ වහන්සේ කියන කොහොමද මේක මගේ නෙවෙයි කියලා? දැන් අනාත්මයි කියන්නේ මගේ නෑ කියන, මගේ නොවේ කියන එක. මමය මාගේ කියන එක නෑ කියන එක තමයි අනාත්මයි කියන්නේ. එතකොට දැන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ කියන්නේ කොහොමද මේ රූපය මගේ නෙවෙයි කියලා? මේ මගේ නෙමෙයි, මේක මටනේ අයිති. එතකොට බුදුහාමුදුරුවෝ ওই ප්‍රශ්නේ අහලා දැන් සත්‍ය කොහොම උත්තර දුන්නම, හොඳයි සත්‍යක නුඹ කියන්නකෝ එහෙනම් කොසල් රටයිති කාටද? ස්වාමීනි කොසල් රටයිති වෙන කාටද? කොසල් රජුරවන්ට කියනවා. හොඳයි සත්‍යක, කොසල් රට අයිති කොසල් රජුරවන්ට නම් කොසල් රට පවතින්නේ කොසල් රජුරවන්ගේ කැමැත්ත අනුවද කොසල් රජුරවන්ගේ අකමැත්ත අනුවද කියලා අහනවා. ස්වාමීනි ඉතින් කොසල් රජුරවන්ගේ කැමැත්ත අනුව කියනවා. දැන් කොසල් රජුරවන්ට පුළුවන්නේ රටෙන් කෙනෙක් පිටුවහල් කරන්න පුළුවන්, රටට කෙනෙක් ගෙන්නවන්න පුළුවන්. කොසල් රජුරු හිමනේ කරන්නේ. මොකද රට කොසල් රජුරුවන්ගේනේ. දැන් ඒ වගේ අහනවා, හොඳයි සත්‍යක, කොසල් රට කොසල් රජුරුවන්ට අයිති නම් කොසල් රට පවතින්නේ කොසල් රජුරුවන්ගේ කැමැත්ත අනුව නම්. දැන් ඔය නුඹ කිව්වන්නේ රූපය නුඹේ කියලා. දැන් ඔය ඇඟ නුඹේ කියලා නුඹ කිව්වනේ. එහෙනම් සත්‍යක දැන් ඔය රූපයත් පවතින්නේ නුඹේ කැමැත්ත අනුවද කියලා අහනවා. ඔන්න සත්‍යක බය වුණා. ඔබ දන්නවනේ දැන් සත්‍යක කිව්වොත් ඔව් සාමීනි මේ රූපය පවතින්නේ මගේ කැමැත්ත අනුව කියලා. ඉතින් ඊළඟට අහන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ. මොකද සත්‍යක දන්නව භාග්‍යතුන් හස් ඊළඟට අහන්න එන ප්‍රශ්නේ. මොකද ඊළඟට අහනවා, එහෙනම් සත්‍යකයි ඔහොම කැත වෙලා ඉන්නේ ලස්සන වෙන්න කියලා හිතන්නකෝ. දැන් මේ කය මටයි තිනම් මගේ කැමැත්ත අනුව මේ කය පවතින ඕනේ. ඒතර මම කැමතිද මේක ලෙඩ වෙනවට? මම කැමතිද මේක රැලි වැටෙනවට? මම කැමතිද කැත වෙනවට? මම කැමතිද මේ කේ සුදු වෙනවට? මම කැමතිද මේ දත් වැටෙනවට? මම කැමති නෑ. ඉතින් මගේ නම් මේක, ඉතින් මගේ දෙයක් මගේ කැමැත්ත අනුවනේ පවතින ඕනේ. සත්‍යක දන්නෝ බුදුහාමුදුරුවෝ ඊළඟට අහන්න යන ප්‍රශ්නේ නිසා සත්‍යක උත්තර දුන්නේ නෑ. සත්‍යක දෙවෙනි සැරේටත් අහනවා සත්‍යකගෙන්. සත්‍යක මම ප්‍රශ්නයක උත්තර දෙන්න, රූපය නුඹේ නම් නුඹේ කැමැත්ත අනුවද ඔක පවතින්නේ කියලා අහනවා. තුන් වතාවක් ඒ උත්තර දුන්නේ. ওই චක්‍රදේව පොරොන්දු වෙලා තියෙන ස්වාමීනි ඔබහන්සේගෙන් ඔබහන්සේ කාගෙන් හරි ප්‍රශ්නයක් අහනකොට උත්තර දුන්නේ නැති වුණොත් ඒ උත්තර දෙවන විදිහ අපි බලා ගන්නම් කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ උත්තර ප්‍රශ්න අහනකොට සත්‍යක උත්තර දෙන්නේ නැති වින්දෙද්දී චක්‍රදේවියෝ සත්‍යකට විතරක් පේන පරිදි මහා රළු වේශයක් මවාගෙන සත්‍යක කිසරා තමන්ගේ වජ්‍රායුධ හිසට ලං කරගෙන දැන් සත්‍යක දිහා බලන් ඉන්නවා. ඒක දැකපු සත්‍යක හරියට දියෙන් නාපු කෙනෙකුගේ ශරීරයක් වගේ මුළු ශරීරයම දහඩිය වලින් තෙත් වුණා. දැන් සත්‍යක වාඩි උනේ කාගේ දාඩිය බලනවා කියලාද? භාග්‍යතුන් හසගේ දාඩිය බලන්න තමයි තමන්ගේ පිරිවරත් එක්කන් ආවේ. දැන් සත්‍යකගේ මුළු ශරීරයම දාඩිය දාලා. එතකොට සත්‍යක කියනවා, නෑ ස්වාමිනී මේ රූපය මගේ කැමැත්ත අනුව නෙවෙයි පවතින්නේ කියලා. දැන් ඊනොට සත්‍යක කිව්වන්නේ නුඹ කලින් ওই රූපේ නුඹයි කියලා. ඉතින් නුඹ කලින් කීප එකේ දැන් කීප එකේ ගැලපෙන්නේ නැණි කියලා අහනවා. ඔහුම සත්‍යක පෙරදුනා. සත්‍යකාන්තිවට කියනවා, අනේ ස්වාමීනි මම විස සර්පෙක් එක්ක ගැටුණා වගේ නොකලෙඋත්තක් නොකලා, මද කිපිච්ච ඇතෙක් එක්ක ගැටෙනවා වගේ මම නොකලෙඋත්තක් මේ කලේ කිව්වා.
වඳින්නවත් නැතුව වාඩි වෙච්ච සච්චක අන්තිමට නැගිටින්නේ අභික්ඛන්තං බෝගෝතම අභික්ඛන්තං බෝගෝතම සේයතාපි බෝගෝතම නික්කුජ්ජිතං වා උක්කොජ්ජෙය පටිච්චන්නං වා විවරිය මූලහසවා මග්ගං ආචික්කෙය අන්ධකාරේ වා තේලපජ්ජෝ තන්දාරේය චක්කුමන්තෝ රූපානි දස්සෙන්ති කියලා ස්වාමිනේ මං අද්දපටන් ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් වෙනවා කියලා තමයි සච්චක බුදුහාමුදුරන්ට වැඳලා නැගිට්ටී. ඉතින් දැන් මේ පිලෝතක පිරිවැජ්ජය කියනවා බ්‍රාහ්මණතුමනි හොම ශාස්ත්‍රීය පඬිවරු වෙනවා බුදුහාමුදුරෝ පරද්දන්න නමුත් අන්තිමට යන්නේ බුදුන් සරණ ගිහිල්ලා. ඔහොම බ්‍රාහ්මණ පඬිවරු වෙනවා. ඔහොම ගෘහපති පඬිවරු වෙනවා. ඔහොම ශ්‍රමණ පඬිවරු වෙනවා. ඔය හතර ගොල්ලෝ මෙනවා බුදුහාමුදුරන්ගේ ළඟට බුදුහාමුදුරෝ පරද්දන්න. නමුත් ඒ කොමලා පෙරදිලා බුදුන් සරණ ගිහිල්ලා තමයි භාග්‍යතුන් හසේ ළඟින් නැගිටලා යන්නේ. ස්වාමිනි මට ඒ නිසා බ්‍රාහ්මණතුමනි මට ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මීය ස්වාක්ඛාතයි මහා සංඝරත්නි සුපටිපන්නයි කියලා මට පිළිගැනීමක් තියෙනවා. අන්නේ නිසා තමයි මම භාග්‍යතුන් වහන්සේ පිළිබඳ මේ වගේ ප්‍රශංසාවක් කරේ කියලා ජානුසෝණිය බ්‍රාහ්මණයට කිව්වා. ඒ කහපු ජානුසෝණිය බ්‍රාහ්මණයා වහාම තමන්ගේ රතිය හරවාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා තව දුරටත් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කාරණා අහගෙන භාග්‍යතුන් වහන්සේගේ ළඟ බුදුන් සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙලා බුදුන් සරණ ගියා ජානුසෝණිය බ්‍රාහ්මණියා. එහෙමනම් අපේ පිංගුතුණු තිතන්න සංසාරේ කරගත්තු මහා පුණ්‍ය කර්ම නිසා ඔබත් මමත් මේ ජීවිතේ එවැනි උතුම් වූ ශාස්ත්‍රවරයෙකුගේ යටතේ ජීවත් වෙන ශාස්ත්‍රවරයෙකුගේ යටතේ හැදෙන ශාස්ත්‍රවරයෙකුගේ අනුශාසනාව යටතේ ජීවත් වෙන ශ්‍රාවකෝ පිරිසක් බවට පත්වන්න අපට මහා පිනක් තිබුණා. ඒ නිසා මේ පිංගුතුන් ඒ ලැබිච්ච පින තවදුරටත් පෝෂණය කරගන්න තුනුරුවන් කෙරි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගෙන අංශු මාත්‍රයකින්වත් භාග්‍යතුන් හන්සේව සැක කරන්නේ නැතුව බුදුන් සරණ යන ශ්‍රාවකෙක් බවට පත්වන්න අපේ පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ වෙලාවේ දේශනාව නිමවට පත් කරනවා. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි කුලියාපිටිය දීගල්ල කබලෑව සුධානි නිවසේ පදිංචි PM සෝමාවති මැතිණිය එන්නේ ධර්මපාල මේ පින්වන්ත දෙපළගේ 50 විවාහ සංවත්සරය වෙනුවෙන් ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. ඒ වගේම PM සෝමාවති මැතිණිය සහ එන්නේ ධර්මපාල පින්වතානන් පවුලේ සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ධර්මාසනය මීට කලකට පෙර පූජා කරනු ලැබුවා. අපේ ආත්මය වේලාවේදී සිහිපත් කරනවා 50 විවාහ සංවත්සරයේ සමරන මොහොතේදී ඔබ දෙපළටත් පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය අපි ප්‍රාර්ථනා කරනවා. තවත් වසර ගණනාවක් නිදුක් නිරෝගී ලෙස දිවි ගෙවීමට ඔබ දෙපළට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මෙම ධර්ම දේශනාව අද දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ සියලු දෙනාට කරන ධර්ම දානයක් හැටියටයි මේ පින්වන්ත දෙපළ. ඒ වගේම සුදීප, මෝක්ෂ, යසිරු, භාෂිනී, චතුභානු, නිකිනි, චනුරි, දිදුල මේ අයගේ අධ්‍යාපන කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව, නුවණැස වැඩි වැඩියෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාව, බෑනවරු 4 රැකීරක්ෂා කටයුතු, ඒ වගේම ව්‍යාපාර කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාවත්, දියණියන් 4 සියලු කටයුතු රැකීරක්ෂා කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම නමින් මියගිය සංසාරගත සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලු දෙනාට සුවසෙත ප්‍රාර්ථනා කිරීමත්, බෝවත්ත යෝධයා කන්ද ආරණ්‍ය සේනාසනේ පූජනීය දෙව්ලවැවේ ශ්‍රීලානන්ද ස්වාමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේට උන්වහන්සේගේ ශාසනික කටයුතු වඩාත් පුළුල්ව කරගෙන යාමට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි. සිය 50 විවාහ සංවත්සරය සමරන කුලියාපිටිය දීගල් කබලෑව සුදානි නිවසේ පදිංචි PM සෝමාවති මැතිණිය සහ එන්නේ ධර්මපාල මහතා ප්‍රධාන
පවුලේ දියණියන්, බෑණාවරු, මොනුබුරු මිනිබිරියන් හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. හික්කඩුව තිරාණගම පැලවත්ත H.W. මදු සංජීවනි නන්දසෙන මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. R.M. සීතා කුමාරි හාමි මෑණියන් මියගොස් මාස දෙකක් පෙරෙනවා 2024 මේ මාසේ 28 දිනට ඇය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, H.W. නන්දසේන පියාණන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ඒ වාගේම නැගණියගේත් ආදරණීය හිතවතුන්ගේත් මේ සඳහා උපකාර කළ සියලු දෙනාගේත් හිතසුව පිණිස මෙම ධර්මදේශනාව එකලෙසම අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත්, දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන දායකත්වය ගැන කටයුතු කරන්නේ හික්කඩුව තිරාණගම පැලවත්ත H.W. මධෝ සංජීවනි නන්දසේන මැතිනිය ප්‍රධාන පිරිස. පානදුර මහවිල මාදුපිටිය පාර අංක 111 කේ තිලකා පෙරේරා මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. වසර 29කට පෙර දිවංගත වුණ කේ සැන්ඩෝල් පෙරේරා, වසර 12කට පෙර දිවංගත වුණ දෝන චාලට් රත්නායක මැතිනිය, ඒ වගේම සොහොයුරිය කේ ගුණවති පෙරේරා, ලයනල් පෙරේරා ප්‍රධාන මියගිය සියලුම නැසියන්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින හියුබර්ට් පෙරේරා, සුරවීර පෙරේරා, තිස්ස පෙරේරා, ඉන්ද්‍රතිලක පෙරේරා, කාන්ති පෙරේරා ප්‍රධාන පවුලේ සියලු දෙනාට මේ අයගේ කායික මානසික සුවය වැඩි වේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම දෙවි බඹුන් ප්‍රධාන, ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට, ගුරුවරුන්ට, හැම දෙනාටම, දූදරුවන්ට, මේ හැමෝටම සත්පුරුෂාශ්‍රයම ලැබේවා කියන ප්‍රාර්ථනාව ද ඇතිවයි. පානදුර මහවිල මාදුපිටිය පාර කේ තිලකා පෙරේරා මැතිනිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. ඉසුරු උදාන සෙනරත් මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ ඇහැලියගොඩ බුලුගහපිටිය පලිගල පාර 395A නිවසේ සිට. ඉසුරුදාන මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ PSP දීප මූර්තිමාලා ධනපාල මැතිනිය මෑණියන්. එතුමිය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, එතුමියට පරම සුන්දර නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, ඒ වාගේම මීට කලින් මිය ගිය ගීතක චතුරංග සහ තිලින මාදව පුතුන්ට, සොහොයුරන්ට පින් අනුමෝදන් කිරීම, මේ අයගේ භවගාමී ජීවිත වාසනාවන්ත වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි. ආදරණීය ස්වාමියා, පුතණුවන් ප්‍රධාන, පවුලේ හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ 395A පලිගල පාර බොළුගහපිටිය ඇහැලියගොඩ නිවසේ සිට. NT හේමලතා මැතිනිය ඉපිටවත්ත හොරගම්පිට ගිනිමැල්ල ගහ නිවසේ සිට 1976 6 මාසේ 28 දින මියගිය W.A. මිසිනෝනා මිත්තනිය සිහිකිරීම, 1973 අප්‍රේල් මාසේ 10 දින මියගිය ජේ ඇග්නස් මෑණියන් සිහිකිරීම, 1955 මැයි මාසේ 10 දින මියගිය NT චාර්ලිස් අප්පුහාමි පියාණන් සිහිකිරීම, 2006 10 මාසේ 14 දින මියගිය NT ප්‍රේමසිරි වැඩිමහල් සොහිවරා සිහිපත් කිරීම, 2003 ජනවාරි මාසේ 27 දින මියගිය NT සීප සොහිවරා සිහිකිරීම, මියගිය සැමටම, ඒ වගේම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම, දේශකයන්න් වහන්සේ ප්‍රධාන, ධර්මශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ද ඇතිවයි. ගිනිමැල්ල ගහ හොරගම්පිට ඉපිටවත්ත NT හේමලතා මැතිනිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක් වූයේ. හලාවත කුඩා වැව චාන්දනි නිවසේ ඉන්දුනි රන්දෙනි මෙනෙවිය ප්‍රධාන, පවුලේ හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වෙනවා. අවුරුදු 91ක් ආයු විඳ දිවංගත වී අද දිනට මසක් සපිරෙන විශ්‍රාමලත් විදුහල්පතිනි ආර් රණසිංහ මැතිනිය මෑණියන් සිහිකිරීම පින් අනුමෝදන් කිරීම, ඒ වාගේම අවුරුදු 95ක් ආයු විඳ දිවංගත වී ජූනි මාසයේ 29 දිනට 6 මසක් සපිරෙන ව්‍යාපාරික පියසිරි රන්දෙනි මැතිතුමා පියාණන් සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, ඒ වාගේම දිවංගත වී 27 දිනට වසර 7ක් පිරුණු ව්‍යාපාරික පුෂ්පකුමාර රන්දෙනි සොහයුරා සිහිකිරීම පින් අනුමෝදන් කිරීම, නමින් මියගිය
සංසාරගත සියලූම නෑසියන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේට මහත් සංගරුවනට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කළේ හලාවත කුඩාවැව චාන්දන නිවසෙහි පදිංචි නීතිඥ පද්මකුමාර රන්දෙනි ඉන්දුනි රන්දෙනි මෙනෙවිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. විශ්‍රාමලත් විදුහල්පති දිවංගත කුලියාපිටියේ පදිංචිව සිටි හරිශ්චන්ද්‍ර ශාන්ත කුමාර මහතා වියෝවී දෙවසරක් එතුමා සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, එවාගේ මෙතුමාගේ දයාබර මෑණියන් අයම් සීලවති මැතිනියට පින් අනුමෝදන් කිරීම, සොහොයුරිය කුසුමා චන්ද්‍රලතා මැතිනියට පින් අනුමෝදන් කිරීම, මියගිය හැම දෙනාම සිහිකර පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ දිවංගත හරිශ්චන්ද්‍ර ශාන්ත කුමාර මහතාගේ ආදරණීය බිරිඳ, දරුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනා. අපි මේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. අනුර තිලකරත්න මහතා 130 බැද්දගාන පාර කෝට්ටේ නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අංක 130 බැද්දගාන විසු 1985 ජූනි මාසේ 14 වෙනි දින සහ 28 දිනයන්හි අභව ප්‍රාප්ත වන්නට යෙදුණු කුසුමා තිලකරත්න මැතිනියට සහ DADS තිලකරත්න මහතාට දෙමව්පියන් සිහිකර පින් අනුමෝදන් කිරීමේ වගේම සොහයුරු මහේන්ද්‍ර තිලකරත්න මෙත්තනිය ලැයිසෝහාමි තිලකරත්න මේ අයට පින් අනුමෝදන් කිරීම, පවුල්වලට සහසම්බන්ධ මිය පරලව ගිය සැම දෙනාටම පින්පෙත් අනුමෝදන් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ දූදරුවන් ඉන්දිරා, අනුර, යමුනා, දර්ශනී ප්‍රධාන පවුලේ සියලු දෙනා. මේ අය දායකත්වයට එක්වන්නේ කෝට්ටේ බැද්දගාන පාර 130 නිවසේ සිට. අපි මේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. හොඳයි, එහෙමනම් අද දවසේ ධර්ම ශ්‍රාවක පින්වුතුන් හැම දෙනා වෙනුවෙන්ම මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා ඒ පින්වුතුන් කීප පලක්ම දායකත්වයේ දරන්නට යෙදුණා. ති විශේෂයේ මේ අතර විශේෂ පුණ්‍ය අනුමෝදනාවකුත් මතක් කළා. අපි මේ ධර්ම දේශනා කරන ධර්මාසනය පූජා කරපු ඒ පින්වුතුන්ටත් තිඟුණුත් විශාල පුණ්‍ය කර්මයක් කරගත්තු පින්වුතුන් පිරිසක් හැටියටයි අදත් මේ ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වන්නේ. ධර්මාසන පූජාවක් කියන්නේ ඒක ධර්ම රත්නියට කරන පූජාවක්. අපිට බුද්ධ රත්නියට පූජා පවත්වන්න පුළුවන්, මහා සංඝ රත්නියට පූජා පවත්වන්න පුළුවන්. හැබැයි බොහොම අසීරුවෙන් කරන්න ඕන පූජාවල් ටිකක් තමයි ධර්ම රත්නියට කරන පූජාව. ඒක නිසා තමයි මේ ආසනය හඳුන්වන්නේ ධර්මාසනය කියලා. මේක ධර්ම රත්නියට කරපු පූජාවක්. තිබෙන උතුම් මහා පින් වැඩෙන පින්කමක් ඇතු සිද්ධ කළේ ති මේ ආසනේ වාඩි විලා කොයිතරම් දේශකයන් වහන්සේලා ධර්ම දේශනා පවත්වන්නේ නැද්ද? ඒ හැම පිනක් මේ ඇත්තන්ටත් අනුමෝදන් වෙනවා. ඉතින් ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම හැම දිනාගේම ජීවිත යහපත් කරගන්නට, තම තමන්ගේ සියලු බලාපොරොත්තු අපේක්ෂා සියල්ල මුදුන්පත් කරගන්නට මේ උතුම් වූ ධර්ම දේශනාවෙන් ළඟා කරගත්තු ධර්ම දානමේ පින හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම තම තමන්ම මිය පරලෝ ගියා වූ සියලු මියගේ ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් මේ සියලු කුසල ධර්මිය අඩු නැතුව අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. ධර්මදේශනේ පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ
පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 01 12 69 41 40. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.